පාසල් හදිසියේ නිවාඩු දුන්නා කියලා ඔබේ දරුවෝ ඔලිම්පියාඩ් තරඟ විභාග වලට ඉදිරිපත් වීමට ගැටලුවක් නැහැ. මොකද පාසල තුලින් ඔවුන්ට උගන්වන්න හරි එහෙම නියමයක් ක්‍රමයක් නැහැ. සාමාන්‍ය පාසල් තුලින් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවාට ඔලිම්පියාඩ් තරඟ විභාග සඳහා උගන්වයි කියලා. ඔහු තනියම අධ්‍යයනය කරලා මේ තරඟ සඳහා සහභාගී වෙන්න ඕන. ඉතින් හය ශ්‍රේණියේ දරුවන්ට කොච්චර සීමාවකට ඉගෙන ගන්න ඕනේද කියලා අහනවා අනික් අතට. ඉතින් අපිට සීමා සීමාවක් කියන්න බෑ 6 7 8 9 10 කියලා අපි මේ උගන්වන්නේ පාඨශාලීය ගණිතය. ඉතින් අනික් අතට අපිට කියන්න පුළුවන් එහෙනම් ඊට පස්සේ තියෙන මොකක්ද උසස් ගණිතය. ඉතින් උසස් ගණිතය සහ ඊට පස්සේ තියෙන්නේ මොකක්ද? ඉතින් අපිට එහෙම ගණිතයේ විවිධ විවිධ කාරණා කියන්න පුළුවන් විවිධ විවිධ වර්ග කිරීම කරන්න පුළුවන්. ඒ මොන වර්ග කිරීම කරත් ඔබේ දරුවාගේ මනසට ගැළපෙන මට්ටම දන්නේ ඔබ. එහෙනම් ඔබ සාමාන්‍ය පෙළ විභාගයේට අදාළ ගණිත කාරණා ඉගෙන ගන්නවාද? එහෙම නැත්නම් උසස් පෙළට අදාළ කාරණා ඉගෙන ගන්නවාද? එහෙම නැත්නම් දැන් ඉන්න 6 පන්තියේ කාරණා ටික ඉගෙන ගැනීම ප්‍රමාණවත්ද කියන එක ඒක තීරණය කරන්න ඕනේ දරුවා සහ ඔබ මිසක් අපි නෙවෙයි. ඉතින් අපිට පුළුවන් ඔබේ දරුවන්ට මෙන්න මේ පණිවිඩය කියන්න. ගණිතයට සීමාවක් නැහැ. අපි 6 7 8 9 10 හරි උසස් පෙළ හරි එහෙම නැත්නම් තව මොන මොන හරි පන්ති විශ්වවිද්‍යාලවම වර්ග කරාට ගණිතයේ එහෙම වර්ග කිරීමක් නැහැ. විද්‍යාවේ එහෙම වර්ග කිරීමක් නැහැ. මේ විෂයන්ගේ එහෙම වර්ග කිරීමක් කරන්න බෑ. අපි එක එක පෙට්ටි හදාගෙන ඕක ඇතුළට බැහැලා මේකේ සීමාව මෙච්චරයි කියලා තමයි දැනට නම් මේ අධ්‍යාපන ක්‍රමයේ තුල අපි ඉන්නේ. ඉතින් මේකෙන් පයින් මේ පෙට්ටියෙන් එළියට පැනලා ඔබ ලෝකයේ තුල තියෙන දේවල් වලට ඔබේ දරුවා යොමු කරන්න. ඉතින් සීමාවක් ඇසීම වැදගත් වෙන්නේ නැහැ. ඔබ දන්නවා ඔබ ඉගෙනගෙන තියෙන සාමාන්‍ය පෙළ දක්වා සාමාන්‍ය ගොඩක් වෙලාවට එයාගේ ඔබ උසස් පෙළ ගණිතංශ ඉගෙන ගන්න තියෙනවා නම් ඔබට මතක් වෙන්න ඕනේ මොන වගේ දේවල්ද තියෙන්නේ. ඉතින් ඔබ උසස් පෙළෙන් පස්සේ විද්‍යා හෝ ගණිතංශයෙන් විශ්වවිද්‍යාල තුළට ගියා නම් ඔබේ අත්දැකීම් එක්ක ඔබේ දරුවාට ලබා දෙන්න ඕනේ ගණිත දැනුම මොකක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට දෙමාපියෝ තීරණය කරන්නේ නැහැ ගණිතයට දරුවා දක්ෂද කියලා. පහේ පන්තියේ ශිෂ්‍යත්වයේ ගුරුතුමිය හෝ ගුරුතුමා මේ දරුවා ගණිතයට දක්ෂයි කියලා කියන කාරණේ මත පදනම්ව ඔබ ඔබේ දරුවා ගැන තීරණය කරන්න යන්න එපා. ඔහුගේ සීමාව පිළිබඳ ඉවක් ඔබට ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ සීමාව දන්නේ ඇත්තටම ඔබේ දරුවා. එහෙනම් ඔබට පුළුවන් පහසෙම මෙන්න මේ වගේ පොත් අරන් දෙන්න දැනට මේ උසස් පෙළ සඳහා නියමිත ග්‍රන්ථ කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මේකේ ගණිතයේ මුලින් ඉඳන් සියලුම කාරණා ඔබට පේනවා. මේ සඳහන් කරලා තියෙනවා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ හින්දා ඉතාම අඩුම මිලකට ඔබට මේ වගේ පොත් ගන්න පුළුවන්. ඉතින් අරගෙන දෙන්න බලන්න ලොකු ගානකුත් නොවන හින්දා. නමුත් අපි ජාත්‍යන්තර විශේෂ නිර්දේශයක් එක්ක යන්න නම් අපි ජාතික සහ මේ ජාත්‍යන්තර විශේෂ නිර්දේශ දෙකම පිළිබඳ පොඩි අවබෝධයක් දරුවන්ට ලබා දෙන්න ඕනේ. දැන් හය ශ්‍රේණියේ වෙනත් අධ්‍යාපන ආයතන ජාත්‍යන්තර පාසල් වල ඉන්න දරුවෝ මේ වගේ පොත් පරිහරණය කරමින් වැඩිපුර ගණිත ගැටලු ප්‍රමාණයක් විසඳමින් වැඩිපුර ගණිතමය කාරණා වලට යනකොට අපිට එදෙන අපිත් චුට්ටක් මේ අපේ දැනට තියෙන පොත්වල සීමාවන් බැහැර කරලා ඉදිරියට ගියොත් හොඳයි කියලා. එහෙනම් ඔබට ඒ වගේම ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ වගේ ග්‍රන්ථ අපිට හරියටම කියන්න බැහැ මේ ඔබ කොහෙන් ගන්න ඕනද එහෙම අවශ්‍ය නැහැ. අන්තර්ජාලය තුල ඔබට මේ වගේ ග්‍රන්ථ පාසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මිලදී ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය ඕනෑම පොතක් අන්තර්ජාලය තුලින් පාසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි ඕනෑම පොතක් නෙවෙයි.
ගැලපෙන සුදුසු පොත් තියෙනවා PDF ෆයිල් විදියට මේවා ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සීමාව කියපුවාම අපිට කියන්න බෑ මේ ඕනම පොතක් බැලුව බැලමට අපිට ගොඩක් අමාරු අසීරු කාරණා තියෙන පොත් විදිහට පේන්න පුළුවන්. ඉතින් මේ කොහොම වුණත් ඔබේ දරුවාට යන්න පුළුවන් පඩි පේළියක පළවෙනි පඩිය නම් ඒ පළවෙනි පඩියේ තියන්න ඔට යන්න දෙන්න. ගුරුවරුන්ටත් අපිට කියන්න දෙන්නේ එහෙම කිසිම විදිහකින් මේ දරුවන් අධෛර්යයටපත් කරන්න එපා. ඕන් යොමු කරන්න මේ ගණිත පඩි පෙළ නිමාවක් නැහැ. ඒ නිමාවක් නැති පඩි පෙළේ ඔබට යන්න පුළුවන් උපරිම ඔබ යන්න සමහර වෙලාවට නේ ඉස්සරහට යන්න යන ඇත්තටම ගුරුවරුන්ට දරුවන් වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. ඒක තමයි දරුවන්ට කියන්න ඕනේ. ඔබ අප පසු කර යා යුතුයි. අපිට ඔබව කැඳවාගෙන යෑමට හැකියාවක් නැහැ. එහෙමනම් මේ ලෝකෙ මීට වඩා වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනස් කිරීමේ කාර්යය කරන්න පුළුවන් දරුවන්ටමයි. මේ ගුරුවරු නැත්නම් අපි එච්චර දුර ගියපු අය නෙවෙයි ඔබට මේ දැනට මඟ පෙන්වීමක් කරන්නේ. ඔබ අනිවාර්යයෙන්ම අප පසු කරමින් ගොස් අතීතයේ නැතිවෙච්ච දැනුමවත් අඩුම ගාන හොයා ගන්න. ඒ වගේම මේ අතීතයේ හිටපු ගණිතඥයන් මේ මිනිස්සු මහන්සි වෙලා හොයාගත්ත දැනුම ඒකවත් අඩු ගානේ රැක ගන්න. ඉදිරියටත් ඔබේ මේ දැනුම මේ මිනිස් සමාජය තුළට දෙන්න. ඒ වගේම අනාගතේ මේ නවත්තපු දැනින් ගොඩක් ගණිතඥයෝ තමගේ ජීවිත කාලෙම සමහර දේවල් බලාපොරොත්තුෙන් සමහර දේවල් හොයාගන්න මහන්සියෙන් වැඩ කරා. නමුත් ඒක නොලබාම මියගිය. ඔබට පුළුවන් ඒ කාරණා හොයලා මේ සොයාගන්න බැරි වෙච්ච අලුත් දැනුමත් මොනවද කියලා හොයන්න. එන්න අපිට ගණිතයේ සීමාවන් කියන්න බෑ. ඔබේ දරුවාට යන්න පුළුවන් සීමාව තමයි ගණිතයේ සීමාව වෙන්නේ.